පසුගිය දෙසැම්බර් මස 31 වනදායින් පසු කාල සීමාව අවසන් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට සමාජිකයන් 35 දෙනෙකුගෙන් යුතුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. කෙසේ නමුත් මෙලෙස පත්කරනු නව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකින් මාකර්, මන්ත්‍රී වරුන් වන ෆීල් මාෂල් සරත් ෆොන්සේකා සහ අජිත් පී පෙරේරා මෙන්ම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන අය මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා. සාමූහික විනය කඩකිරීමේ චෝදනාව යටතේ එම මන්ත්‍රීවරුන් සහ කොළඹ නගරාධිපතිනිය මෙන්ම හිටපු අමාත්‍යවරයා මෙලෙස නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර ඇති අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස තමව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී අජිත් පී පෙරේරා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාවත් ඒ වගේම ෆීල්ඩ් මාෂල් සරස්වංශක මැතිතුමාවත් ඉවත් කළා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තියෙනවා. ඒත් වශයෙන් අපි ඒ ප්‍රවෘත්තිය හැරෙන්නට වෙන කිසිවක් දන්නේ නැහැ. පුවත්පත්වල තියෙන හැමදේම සත්‍ය නෙවෙයි. මගේ ප්‍රාර්ථනේ ඒ පුවත සත්‍යයක් නොවේවා කියන. අපිට නිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. නොනිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. අපි මේ පුවත්පතෙන් තමයි දැනගත්තේ වෙනි කරුණක් තිබෙනවා කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව අස්කලා කියලා මට කවුරුත් දැනුම් දීලා නැහැ. අස්කරන්න හේතුවකුත් නැහැ. මට විරුද්ධ විනය පරීක්ෂණත් නැහැ. පක්ෂය ආරක්ෂා කළා තීරණවසක් එතනින් හරමන්දයක් කළත් නැහැ. මම හිතන්නේ ඒක වැරදි ප්‍රවෘත්තියක්. මේ අතර මෙලෙස එම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නිවත් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් පිරිසක් පැවති නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායකවරයා ඇතුළු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් 16 දෙනෙකු පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දැනුම් දීමකින් තොරව සහභාගී වූයේ නැහැ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර එහිදී පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹ තිබෙනවා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස පත්කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා මෙන්ම ඉදිරියේදී එජාපයේ විසින් ගොඩනගන නවසන්ධානයේ නායකයා ලෙස පත්කිරීමටත් අද රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.